උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ 21 හැවිරිදි තරුණියක හදිසියේ මියගොස් ඇති පුවතක් වාර්තා වෙනවා. එලෙස මියගොස් ඇත්තේ චමෝදි සන්දීපනී ජයරත්නයි. අදාළ තරුණියට හෙදියක් විසින් ලබා දුන් එන්නතගමතු වූ සංකූලතා මත ඇය මිය යන්නට ඇති බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ. තුනමාඩ විතර මගේ දුවට මෙසේ ලැඟ දීලා බෙහෙත් දෙකක් විද්දා. ඒ බෙහෙත් දෙක විදිනකොටම මගේ ළමයාට ඇස් දෙකත් එක මොකද්ද ඔය වෙලා ඇඳේ ඉඳගෙනම ඉන්න ගමන් මගේ පුතාට මගේ මෙනිගේ මගේ මැනිකට කතා කරන්න මගේ අම්මා කිව්වා අම්මි මොකද්ද වෙන්නේ නෝ කියලා. ඒ කරලා මගේ දුව එහෙමම ගියා බාත්රූම් එකට දුවගෙන ගිහින් මමත් යනවත් එක්කම ළමයා ගිහලා සිංකේ කෙවලුව තියාගත්තා විතරයි. මේ ඔක්කොම නිල් වෙලා අතපය නිල් වෙලා මගේ ළමයා එහෙම කඩන වැටුණා. මම ගෑ ගැව්වා. ගෑ ගන්නකොට මේ මිසිල ඇවිල්ලා මගේ ළමයා වැරන් වාට්ටුවට අරන් එනකොට මම ඇහුවා ඔයාලා මොනවද මගේ ළමයාට විද්ද බෙහෙත. මගේ රත්නන් දරුවගේ අද ජීවිතේම නැදී යාමුදුරනේ පුදු විදියට ගෑගල වාට්ටුවේ පෙල්ලි පෙල්ලි අනන කිව්ව මගේ ළමයා බේරලා දෙන්න කියලා. එයාලා උඩ නැගගෙන නැගගෙන ළමයට සීය ගන්න දැඟලුවා දැඟලුවා බැරි වුණා සීය ගන්න. ඇයි මගේ ළමයාට එහෙම බේත් එකක් විද්දේ? වලෙන් මැතුරට ගිහින් බලසිනා උඩ බෙලි අතර ඇරිලා නැති වෙලා හිටියා. එයාට එහෙම නැහෙන් කඩේ සෙම ගාගෙන කුණුනේ පාටලේ බසෙම තිබ්බ බඩ එහෙම පිම්බිලා සිත් එයාට එහෙම ලෙඩක් තිබ්බේ. එයාද පොඩි මඩේ අමාරුවකින් පෑරෙන්ස් කෙනෙක් මොකද බෙහෙතක් විතර බදිනවායේ පේරාදෙණිය රෝහල් පාලනාධිකාරිය ප්‍රකාශ කළේ මීට අදාළව පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. මීට පෙර ඖෂධ සංකූලතා හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබුණා. මේ බාල බෙහෙතක් මේ සම්බන්ධයෙන් ඇමතිවරයා සම්පූර්ණයෙන් වග කියන්න ඕන කෙහෙලිය රඹොක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයා. එනිසා අපි රටේ මහා සංඝරත්නය හැටියට අපිට තවදුරටත් මේව දිහා බලාගෙන ඉන්න බෑ. එනිසා අපි ඇමතිවරයාට කියන්නේ නම්බු පිටින් සෞඛ්‍ය ඇමතිවරයා හැටියට ඉන්න කෙහෙලිය රඹොක්වැල්ලේ ඇමතිවරයා වහ වහාම ඉල්ලාස්විය යුතුයි. ඉන්දියාවෙන් ගෙන්වන ලද නිර්වින්දන එන්නත්වල ඇති වූ සංකූලතා මත මීට පෙර රෝගී මරණ කිහිපයක්ම වාර්තා වුණා. ඒ අනුව අදාළ එන්නත් කාණ්ඩ දෙක භාවිතයෙන් ඉවත් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේ. අදාළ නිර්වින්දන එන්නත් වෙනුවට වෙනත් ඖෂධයක් මෙරටට ගෙන්වීමට සෞඛ්‍යාංශ කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව අදාළ ඖෂධය හෙට දින මෙරටට ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ. නැවත වතාවක් ඔය ගේන ඖෂධේ ගේන්න ඉස්සෙල්ලා රසායනාගාර පරීක්ෂණයක් කරාද? ගෙනාවට පස්සේ රසායනාගාර පරීක්ෂණය කරාද? හැම ගේන කාණ්ඩයක්ම රසායනාගාර පරීක්ෂණ කිරීම සඳහා නියෝගයක් නිකුත් කරාද? අපි අහන ප්‍රශ්නයක. එතකොට දැන් මේ තුන නොකර මේ ගේන ඖෂධේනුත් එක්ක කාණ්ඩයක වැරද්දක් වෙලා, එක්ක ඖෂධයේ වැරද්දක් වෙලා, එක්ක ඖෂධ වර්ගයේ වැරද්දක් වෙලා මිනිස්සෙක් මරුණොත් ඊට පස්සේද අපි පරීක්ෂා කරන්නේ? මේ අතර ඖෂධ අර්බුදයේ වගේම රෝහල් රැසකම අත්‍යවශ්‍ය උපකරණ හිඟයද දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙනවා. මේ වන විට රිජ්වේ ආර්යල් ළමා රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රයද අක්‍රිය වී ඇති බවටයි සෞඛ්‍ය වෘත්තිය සමිතිය අද අනාවරණය කළේ. MRI යන්ත්‍ර තිබෙනවා 13ක්. අපි ප්‍රකාශ කරේ යන්ත්‍ර දෙකක් බිඳ වැටුණා කියලා සම්පූර්ණයෙන්. අද වෙනකොට රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI යන්ත්‍රය බිඳ වැටිලා. ඊළඟට ශ්‍රී ලංකා ජාතික රෝහලේ තිබෙන යන්ත්‍ර තුනෙන් තවත් එක් යන්ත්‍රයක් බිඳ වැටිලා. MRI යන්ත්‍ර බිඳ වැටුණු සංඛ්‍යාව යන්ත්‍ර 4ක් දක්වා වැඩි වෙනවා. දැන් අද මේ වෙනකොට හෘද කිරීටක ධමනිවල අවහිරතා සොයා ගැනීම සඳහා කරන MRI ස්කෑන් පරීක්ෂණය නැවතිලා තිබෙනවා ශ්‍රී ලංකා ජාතික රෝහලේ. වකුගඩුවල ගල්කුඩු කිරීම සඳහා තිබෙන යන්ත්‍ර තුනයි ලංකාවටම තිබෙනවා. කරාපිටිය, මහනුවර ජාතික රෝහල සහ ශ්‍රී ලංකා ජාතික රෝහල. අද වෙනකොට ශ්‍රී ලංකා ජාතික රෝහලේ තිබෙන යන්ත්‍රය සහ මහනුවර ජාතික රෝහලේ තිබෙන යන්ත්‍රය සේවා ගිවිසුම් අත්සන් කළ නැහැ. දැන් මේ වෙනකොට එහි ආබාධ එමින් පවතිනවා. ඒ ඉදිරියේදී බිඳ වැටීම නියමිතව තිබෙනවා. ඖෂධ හිඟය උපකරණ ක්‍රිය වීම වගේම වෛද්‍යවරුන් රට හැර යාමත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ බිඳ වැටීමේ තවත් සාධකයක් බවට පත් වී හමාරයි. මේ වන විට හදිසි ප්‍රතිකාර ඒකකවල වෛද්‍යවරුන් 23 දෙනෙකු රට හැර ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන ප්‍රකාශ කළේ. හදිසි ප්‍රතිකාර ඒකක වැඩ කරන ඉමර්ජන්සි ෆිසිෂියන්ස්ලා ගත්තොත් එහෙම අපේ තියෙන දත්ත අනුව පසුගිය වසර දෙක ඇතුළත 30 දිනෙකින් 23 දිනෙක රට අතරලා දාලා කියලා තියෙනවා. ලංකාවේ දැන් තින්නේ රජේ රෝහල් වල ස්නායු රෝග වෛද්‍යරු 29යි. මේ 29න් පහුගිය වසර දෙක ඇතුළත 5 දිනෙකට ආසන්න ප්‍රමාණයක් රට අතරලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඊට වඩා බරපතලම කාරණය තමයි ලංකාවට පැමිණ, කියන්නේ විශේෂඥ වෛද්‍ය පුහුණු, විදේශ පුහුණු, අනිවාර්ය විදේශ පුහුණු නිම කර පැමිණ 8 දිනෙකින් ලංකාවේ රැඳිලා තියෙන දෙන්නයි. ඊටු 6 දෙනාම රට අතරලා ගිහිල්ලා තියෙනවා. භයානකම ප්‍රතිපල තමයි රජයේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යෑමේ බරපතල ගැටුවට මුහුදෙන්න හැකි ප්‍රශ්නය. මේ අතර රෝහල් පද්ධතිය
ඒ උපකරණ බිඳ වැටීම පිළිබඳව මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් තොරතුරු වාර්තා කරන පසුබිමක රුපියල් බිලියන 66ක මුදල් ප්‍රතිපාදනයක් ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළා. නමුත් එය හදිසි මිලදී ගැනීම සඳහා භාවිත නොකරන ලෙසටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ. හදිසි මිලදී ගැනීම හරහා වෙන්නේම හොරකමනේ. රුපියල් 100ට තියෙන පෙත්ත රුපියල් 10000ක් නම් අපිට ගන්න වෙන්නේ. ඔය බිලියන 67ත් වාෂ්ප වෙලා යයි. ඒ හින්දා අපි විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට කියන්නේ අපි ගිය අවුරුද්දේ දෙසැම්බර් වල සෞඛ්‍ය අමාත්‍යවරයාත් එක්ක කතා කරනකොට අමාත්‍යවරයා අපිට කියපු දේ තමයි මාස 6ක් වගේ කාල සීමාවක් ඇතුළත මේ හදිසි මිලදී ගැනීම නවත්තලා සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය පටන් ගන්නවා. දැන් මාස 6 නෙවෙයි මාස 7ක් දැන්. තාම අපිට වගේ වගක් පේන්නේ නැහැ ඒක ක්‍රියාත්මක වෙන. ඒ හින්දා එඩිතර තීන්දුව ගන්න ඕන මේකෙදි. ප්‍රශ්න විසඳන්න බෑ එහෙම නැත්තම්. ඉස්පිරිතාලට ඇවිල්ලා අපි බේත් පහක් ලිව්වහම ඒ බේත් පහෙන් දෙකයි ඉස්පිරිතාල තියෙන්නේ. ඉතුරු තුන ඉස්පිරිතාල නැහැ. අපි ලියනවා ෆාමසියට. අපෙන් රෝගියා අහනවා මේ ටිකට කීයක් විතර යයිද ડોක්ටර් කියලා. එතකොට රුපියල් 10000ක් කිව්වහම මාස බේත්වලට, රුපියල් 20000ක් කිව්වහම මාස බේත්වලට. ඒ මිනිස්සුන්ගේ ඇස්වලට කඳුළු උනනවා අපිට පේනවා. ඒ කඳුළු දිහා බලාගෙන තමයි අපිට අපේ රාජකාරිය කරන්න වෙලා තියෙන්නේ. වෛද්‍යවරු විදිහට අපේ රාජකාරී ජීවිතය තුළ අවාසනාවන්තම කාල පරිච්ඡේදය තමයි අපි ගත කරමින්.